ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ඉතින් අදත් ඔයාලට අලුත් වීඩියෝ කරගෙන වෙලා තියෙනවා. මම අද නම් කතා කරන්නේ අලුත්ම මාතෘකාවක් ගැන. ඔයාලට මේ මාතෘකාව සම්බන්ධෙනුත් මම දිගින් දිගට වීඩියෝස් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. නිවැරදි knowledge එකක් දෙන්න ගොඩක් දෙනෙකුට පැහැදිලි වෙලා තියෙන subject එකක් ගැන තමයි අද දවසේදී මම කතා කරන්න යන්නේ. ඉතින් අද දවසේදී කතා කරන්න මාතෘකාවට කලින් ඔයාලා හැමෝගෙම ඉල්ලීමක් ගන්න කැමතියි. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් අද දවසේදී කතා කරන්න යන්නේ මම network marketing එහෙම නැත්නම් multi level marketing කියන concept එක සම්බන්ධව. ඉතින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මොකද මේක ගොඩක් වැදගත් වෙයි ඔයාගේ අනාගතයට. ඉතින් මොකක්ද ඇත්තටම මේ network marketing කියලා කියන්නේ? ගොඩක් ලංකාවේ අයට තියෙන ගැටලුවක් තමයි කවුරු හරි කෙනෙක් වාඩ මොකක් හරි බිස්නස් එකක් ඉන්ට්‍රොඩියුස් කරපුවාම ඔයාට ඔලුවට එන දෙයක් තමයි දෙන්නෙක් සම්බන්ධ කරලා ඊට පස්සේ එක පැත්තක් බැලන්ස් කරන එහෙම උන්ව වගේ අයිඩියක් තමයි වගේ ඔලුවට එන්නේ. මොකද ලංකාවේ මේ බිස්නස් එක නැත්තම් මේ network marketing multi level marketing කියන සුපිරි මිලියනපතියන් බිහි කරපු බිස්නස් එක ලංකාවේ ක්‍රියාත්මක වෙනකොට ගොඩක් එක වැරදි විදිහට තමයි මේක ප්‍රැක්ටිස් වෙන්නේ. ඉතින් අන්න ඒත් එක්කම මේකට තියෙන තැන ගොඩක් පල්ලෙහා මට්ටමකට වැටලා තියෙනවා. ඉතින් හොඳ නොලෙජ් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධව මම ගොඩක් ස්ටඩි කරලා මමත් network marketing ආයතන කිහිපයක් සමගම වැඩ කරලා තියෙනවා. ඒ වගේම දැනටමත් මම සමහර කම්පැනිස් එක කියන්නේ ඉන්ටර්නැෂනලි ගොඩක් මේවත් එක්ක සම්බන්ධ වෙලා කරන නිසා මම ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් ඉදිරියට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාලා යම්කිසි දැනුමක් ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මොකද්ද මේ network marketing එහෙම නැත්නම් MLM කියලා කියන්නේ? ඉතින් ගොඩක් දෙනෙක් මේ business එක පිටරට දැන් USA වගේ නැත්නම් Vietnam නැත්නම් UK වගේ රටවල් වල ගත්තොත් මේ business එක නැත්නම් මේ marketing concept එක use කරන්න මොකක් හරි යාලගේ අලුත් product එකක් market එකට ඉතාමත් ඉක්මනින් යවන්න. ඒ කියන්නේ අපි හිතමු මොකක්hari ෆෑන් එකක් හැදුවා කියලා. ඒ ෆෑන් එක සිවිලින් ෆෑන් එකක් නම් මොකක්hari එකක් ඒක මාකට් එකට ඉතාලම ඉක්මනින් යවන්න අඩුම වියදමකින් ඉතාලම ඉක්මනින් යවන්න යූස් කරන්න පුළුවන් මේ මාකටිං මෙතඩ් එකක් තමයි මේ network marketing කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ මෙයාලා වියදම් කරන නැත්නම් මාකටිං වෙනුවෙන් වෙන් කරන බජට් එක සම්පූර්ණයෙන්ම TV advertisement එහෙම නැත්නම් radio advertisement නැත්නම් newspaper ඒ වගේ වට යොදවන්නේ නැතුව සම්පූර්ණ මේ කොටස වෙන් කරනවා ඒ මාකටිං කරන මාකටිං කැම්පේන් එක කරන පුද්ගලයන් අතර බෙදාහරින්න. එතකොට මේ බෙදාහරින මුදල බෙදාහරින ක්‍රමවේදයක් විදිහට තමයි මේ referral system එක. එහෙම නැත්නම් network marketing කියන system එක follow කරන්නේ. එතකොට මේකේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. විවිධ කැටගරි යටතේ මේකේ marketing plan හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට binary plan එක, මැට්‍රික්ස් ප්ලෑන් එක, ඊට පස්සේ networking boarding plan එක. ඉතින් ඕන වගේ ගොඩක් ක්‍රමවේද තියෙනවා. ඉතින් මම මේ අද වීඩියෝ එකකින් කතා කරන්න ඔයාලට මේ network marketing කියන්නේ මොකද්ද? ඇයි මේකෙන් මිනිස්සු ගොඩක් දෙනෙක් මේ වගේ business වලට තමන්ගේ ශ්‍රමය වැය කරන්නේ සහ ඇත්තටම මේකෙන් success වෙන්න පුළුවන්ද? ඔන්න කියන කාරණා කිහිපය තමයි දවසේදී මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් මේ network marketing කියන concept එක 1920 වගේ තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒක කැලිෆෝනියාවල ඒ කම්පැනි ප්‍රොඩක්ට් එක විටමින් ප්‍රොඩක්ට් එකක්. I think ඒක ඒ විදිහට තමයි මේ network marketing එහෙම නැත්නම් multi level marketing කියන concept එක ලෝකෙට බිහි වෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ marketing method එක ලෝකේ ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. මොකද මේකේ තියෙන ඉතාමත් ඉක්මනින් සමහර companies වලින් ඉතාමත් ඉක්මනින් millionaires ලා billionaires ලා බිහි වෙලා තියෙනවා. ඒ වගේම ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්. ඉතින් සරලවම කිව්වොත් network marketing කියන්නේ මොකක් හරි product එකක් market එකට launch කරද්දී ඒක market එකේ spread කරන්න නැත්නම් market එකේ ඉතාම ඉක්මනින් පතුරවන්න තමන්ගේ product එක ගැන use කරන්න භාවිතා කරන marketing concept එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ගොඩක් business මේ වෙනකොට referral system එහෙම නැත්නම් affiliate program පටන් ගන්න තියෙනවා. මොනවද affiliate program කියන්නේ? ඒ කියන්නේ මේකේ මේ network marketing වල එක කොටසක් තමයි affiliate කියලාත් කියන්නේ. ඉතින් affiliate වලින් වෙන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක තව කෙනෙකුට ඉන්ට්‍රොඩියුස් කරනවට යම්කිසි මුදලක් මෙයාලා පේමන්ට් එකක් විදිහට කරනවා ඉන්ට්‍රොඩියුස් කරන පුද්ගලයාට මේ කරන්නේ කම්පැනි එක. ඉතින් ඒ නිසාම තව තමන්ට ඒ විකුණන ප්‍රොඩක්ට් එකකින් කමිෂන් එකක් ගන්න ඕනම නිසාම තව කෙනෙකුට නැත්නම් තව පුද්ගලයන් කීප දෙනෙකුට මේ බිස්නස් එක ගැන නැත්නම් ප්‍රොඩක්ට් එක ගැන මොකක් හරි යම්කිසි දෙයක් ගැන තව කෙනෙකුට කියනවා. ඒ කියන්න හේතුව තමයි කම්පැනයකින් මෙයා එහෙම සේල් එකක් කරනකොට මෙයාට කමිෂන් එකක් ගෙවන කන්සෙප්ට් එකක් තමයි මේ මේ රෙෆරල් සිස්ටම් එකේදී වෙන්නේ. අද වෙනකොට ලෝකයේ තියෙන টপ රේටඩ් කම්පැනි පවා මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් යූස් කරන උදාහරණයක් විදිහට Amazon එකේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ AliExpress, ඒ වගේම ලංකාවේ ගත්තොත් එහෙම දරාස්, Airtel කම්පැනි එක වගේ ගොඩක් කම්පැනිස් ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ එයාලගේ ඇප් එකක් හරි තවගෙනකට ඉන්ට්‍රොඩියුස් කරනකොට යම්කිසි ගෙවීමක් කරනවා නම් එතන තියෙන ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඔන්න ඔය concept එකේ ටිකක් ඇඩ්වාන්ස් මට්ටම තමයි මේ MLM කියලා කියන්නේ නැත්නම් network marketing කියලා කියන්නේ. ඉතින් network marketing එකෙත් ගොඩක් විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ නම් ගොඩක් ජනප්‍රිය ක්‍රමවේදයක් තමයි මේ binary plan එක කියන්නේ. ඒ කියන්නේ දෙපැත්ත බැලන්ස් කිරිල්ල. ඒ කියන්නේ එක පැත්තක sales යනකොට අපිට commission එකක් ගන්න නම් අනිත් පැත්තේ සේල්ස් මැනේජ් කරන්න ඕන. ඒක තමයි බයිනරි ප්ලෑන් එක කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක් නැත්නම් ගොඩක් කම්පැනිස් යූස් කරන මාකටින් සිස්ටම් එකක් තමයි මේ බයිනරි ප්ලෑන් එක කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා මැට්‍රික්ස් ප්‍රෝග්‍රෑම් එක, ඊට පස්සේ බෝඩින් සිස්ටම්, ඔන්වගේ ගොඩක් concept තියෙනවා. ඉතින් ලංකාවේ නම් ගොඩක් කම්පැනිස් ලංකාවේ network marketing කරන අය මහන්සි වෙන තරමට අත්තම commission එකක් ගෙවනවා අඩුයි. මොකද මම ගොඩක් විස්තර හොයලා බලලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. සමහර companies තියෙන අත්තම ගොඩක් commission එකක් ගෙවනවා. ඒත් මේ ළඟදී launch කරපු ඒ වගේ companies තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනදී කිසිම company එකක් recommend කරන්නේ නැහැ. ඔයාලට මේකෙදී concept එක මොකක්ද කියලා ඒක දින වාසි අවාසි ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි බලමු මේ network marketing වල තියෙන වාසි සහ අවාසි මොන වගේ දේවල්ද කියලා. ඉතින් වාසි ගැන කතා කරොත් එහෙම ඔයාට ඇත්තටම මේ business එක පටන් ගන්න කිසිම දැනුමක් ඕනේ නැහැ. ඔයාට මේ business එක පටන් ගන්න ඉතාමත් ලේසියෙන් පුළුවන්. ලොකු අධ්‍යාපන මට්ටමක් ඕනේ නැහැ. හරියට මේ දේ ගැන අවබෝධයකින් යුතුව ඔයාට මේ දේවල් පටන් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මූලිකම ගොඩක්ම වාසි. ඒ වගේම රිස්ක එකක් නෑ. ගොඩක්ම රිස්ක එක අඩුයි. මොකද ඔයාට යම්කිසි මුදලක් යොදවීමක් කරන්න නෑ. ඔයාට එතමත් සුළු මුදලකින් උනත් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම තවත් තියෙන වාසියක් තමයි හියුජ් ඩිමාන්ඩ් එකක් තියෙනවා ප්‍රොඩක්ට් එකට. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන කම්පැනි පැත්තෙන් ගත්තොත් යාලට ගොඩක් වාසිය මේකද ඉක්මනින්ම එතමත් ගොඩක් ප්‍රොඩක්ට්ස් සේල්ස් කරගන්න පුළුවන් මේ ක්‍රමවේදය හරහා. ඒවගේම තමයි රෙසිඩුවල් ඉන්කම් එක. ගොඩක් කම්පැනිස් දෙන ප්ලෑන් එකක් තමයි මන්ත්ලි ඉන්කම් එකක් ගන්න පුළුවන් නැත්නම් වීක්ලි ඉන්කම් එකක් ගන්න පුළුවන් ප්ලෑන් එකක්. ඒ කියන්නේ රෙසිඩුවල් ඉන්කම් එකක්. එක මාසයක් හම්බෙලා කියන අතරුවීමක් වෙන්නේ නැහැ. තවත් මාසෙකදී ඉන්කම් එක හම්බ වෙනවා. ඉතින් ඔයා හරි කම්පැනි එකක් සිලෙක්ට් කරගෙන නිවැරදි මාකටින් ප්ලෑන් එකක් ෆලෝ කරොත් හරි ප්‍රොඩක්ට් එකක් එක්ක අනිවාර්යයෙන්ම හොඳ තැනකට යන්න පුළුවන් මේ network marketing concept එකේදී. ඉතින් තවත් වාසියක් තමයි මේක ඉන්කම් එකේ ලිමිට් එකක් නැහැ. ලිමිට් එකක් නැහැ කියන්නේ ඔයාගේ මහන්සිය මත ඔයාට ඉතාමත් ඉහළ ඉන්කම් එකකට යන්න පුළුවන්. ආයතනයක වැඩ කරනා වගේ හැමදාම එකම ආදායමක් නෙමෙයි ලබන්නේ. මේකෙදි ඔයාගේ කැපවීම මත ඔයාගේ උත්සාහය මත ඔයාට මේ ආයතනයේ හැම කෙනෙකුටම වඩා යම්කිසි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ස්කිල් එක නැත්තම් මේ දේවල් සම්බන්ධව තියෙන අත්දැකීම මත ඔයාට මේකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන හොඳ තැනකට එන්න පුළුවන්. ඒක තියෙන්නේ ඔයා බිස්නස් එක කරන විදිහයි ඔයාගේ කැපවීමත් එක්ක ඒ දේවල් තීරණය වෙනවා. ඒ වගේම තමයි මේකේ ඔයාට කිසිම එම්ප්ලොයි කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සේවකයෙක් ඔයාට යොදවා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මේකේ ඔයාගේම බිස්නස් එකක් වගේ බිස්නස් පාර්ට්නර්ස්වත් එක්ක වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තවත් වාසියක්. මොකද පඩියක් ගෙවලා ඔයාට කවුරුත් හය එක කරන්න අවශ්‍යතාවයක් වෙන්න මේ network marketing concept එක තුලදී. ඉතින් ඒ වගේම inventory එහෙම නැත්නම් තොගයක් තියා ගැනීමට අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් සියලුම දේවල් කරන්නේ කම්පැනි එක පැත්තෙන්. ඔයා යම්කිසි කම්පැනි එකක් අපි හිතමු ඔයා මොනහරි පාමසි අයිටම් කරන නෙට්වර්ක් මාකටින් කම්පැනියක් සම්බන්ධ වෙලා කරනවා කියලා. එතකොට ඒකේ ඩිස්ට්‍රිබියුෂන් එහෙම නැත්නම් තොග තියාගන්න එක ඒවා බෙදාහරින එකේ හැම දෙයක්ම කරන්නේ කම්පැනි පැත්තේ. ඔයාට එහෙම ඉන්වෙන්ටරි තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි තවත් තියෙන වාසියක් ඔයාට බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් කැමති විදිහකට. සාමාන්‍යයෙන් ලංකාවේ වගේ බිස්නස් එකක් නම් ලංකාව ඕනම පළාතක වට පටන් ගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ පිළිගත්තු බිස්නස් එකක් නම් ඔයාට ලෝකයේ ඕනම තැනක ඕනම විදිහකට ඔයාට භාෂා පරිවර්තන හැකියාවක් තියෙනවා. ඔයාට ඕනම තැනකදී මේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක තවත් ගොඩක් හොඳ වාසියක් තමයි මේකෙදි තියෙන. මොකද ඕනම තැනක ඕනම විදිහකට පටන් ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට වගේ ඉන්කම් එක හිතන විදිහට වැඩි කරගන්න පුළුවන් වාගේ මහන්සියක් එක්ක. ඒවගේ මේක අවාසි ගැන කතාකරොත් මේක බෑඩ් ඉමේජ් එක ඒගැන අපි ගත්තු සමාජ කොට්ටාසක්. ඒ සමාජ කොට්ටාසය මේ නෙට්වර්ක් මාකට කියන කන්සෙප් එක එයාලගේ ඔලුවට ගිල්ලා තියෙන මොනවගේ නරක විදිහකට ගොඩක් ලෝක ගොඩක් රටවල නෙට්වර්ක් මාකටින් වලට තියෙන තැන ඇත්තරම ගොඩක් පල්ලහමටම. මොකද මිනිස්සු මේක ප්‍රක්ටිස් කරන විදිහ වැරදි. ගොඩක් ඉක්මනින් සල්ලි හොයන්ඩ උත්සාහ කරනකොට වැරදි විදිර මේක ප්‍රක්ටිස් කරන ඕනම දෙයක් එහෙම තමයි. එහෙම ප්‍රක්ටිස් කරනකොට මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ වැරදි මතයක්. එතකොට තව කෙනෙක් යම්කිසි මොකක් හරි හොඳ ප්ලෑන් එකක් අරගෙන ආවත් ඒ දේ පිළිගන්න මැලිකමක් දක්වනවා. මොකද ඒ කියන හේතුත් එක්ක. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් හිතනවා Tamanට මේක කරන්න බැරි වෙයි, තව කෙනෙකුට මේ බිස්නස් එක ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වෙයි. ඇත්තටම නෙට්වර්ක් මාකටිං වලදී වෙන්නේ මම හිතන විදිහට මෙන්න මේ දේ. එකන යස් ඇන් රැකමන් කියන කන්සප් එක කියන්න ඔයා මොකර ප්‍රඩක්් එකක් ගත්ත කියන්න ඒ ප්‍රඩක්් එක ඇරගෙන ඔයගේ යස් කරන ඒගැන ඔයාගේ අවශ්‍යතාවකට තමයි ප්‍රඩක්් එක් ගන්න. ඔයයි ප්‍රඩක්් එක ඇරගෙන ඔයයි ප්‍රඩක්් එක යස් කල හොඳයි කියල හිතුවතින් තවගෙනකට රැකමන් කරන්න පුළුවන් නැතම ගැන් තවගෙන හඳුන්වා දෙන්න පුලන මෙන්න මේ ප්‍රඩක්් එක හොඳයි ම යස් කර. නමුත් අද ගොඩක් දෙනෙක් කරන්නේ බලම ප්‍රොඩක්් එකක් ඇරගෙන ඒක තව කෙනෙකුගේ ඇගේ ගෙහිලකයට අවශ්‍යතයක් තිබුණත් නැතත් මෙන්න මේක ගන්න මේක ගන්න කියලා ඒක එයාට බලෙම විකුණන සීන එකක් තමයි අද ලංකාවේ යන් ලංකාවේ වගේම තවත් රටවල. ඉතින් නෙට්වර්ක් මාකටිං වල තියෙන ඇත්තම කතාව තමයි යස් ඇන් රෙකමන්. තමන් පාවිච්චි කරලා ඒක හොඳයි නම් තව කෙනෙකුට රෙකමන් කරන්න. ඉතින් ඒදර තම මේක මාකටින් ප්ලෑන් එක හදලා තියෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් එහෙමන මේ යස් කරන්න ඉති ඔන්න කියන දෙවල් තමයි ලිමිටේෂන් ඉදිර තියෙන්නේ. ඉති මේක ම තවදයක් කතා කරන්න කැමති තමන් මේ බිස්නසකට යොදවන කාලය සහ තමන්ට ලැබෙන ප්‍රතිලාබ මොනවගේ කියලගතු තාල්ම චාට්ක් බලත්වර හොඳටම පේනවා. මුල්ම කාලේ ඔයාම නෙට්වර්ක් මාකටින් වලට යොදවන කාලේ ගොඩක් වැඩිපුර කාලයක් යොදවන්න නමුකද ඔයා බිස්නස් එකක් අලුතෙම පටන් ගන්න වගේම තමයි මේකත්. නමුත් අර මං කියපු වාසි තියෙනමතනදී ඔයාට ලොකු කැපිටල් එකක් යොදවන්න ඕනේ නැහැ. සේවකයෙක් අවශ්‍ය නැහැ. එකම දේ තමන්ගේ කාලය. මේක තමයි තමන්ගේ ජීවිතේ වටිනාම දේ. කාලය යොදවීම. නමුත් මුල්ම කාලේ තමන් යොදවන කාලයට සාධාරණ විදිහේ ඉන්කම් එකක් ලැබෙන්නේ නැහැ ගොඩක් බිස්නස් වලදී. නෙට්වර්ක් මාකටිං වලදී විශේෂයෙන්. ඉතින් ඔයා ඒ දේ තියාගෙන තවත් වැඩිපුර කාලයක් යොදවනවා. නමුත් ඉදිරියේදී ටික කාලයක් යනකොට අර කලින් හම්බ කරපු ඉන්කම් එකට වඩා වැඩිපුර ඉන්කම්යක් හම්බ වෙනවා. නමුත් අර යොදවපු කාලයත් ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් යම්කිසි මට්ටමක් එනවා. ඒ මට්ටමේදී Taman යොදවපු කාලය එන්නේ අඩු වෙනවා වගේම යම්කිසි මට්ටමකදීවා බිස්නස් එකට කාලයක් යොදවන්නේ නැහැ. නමුත් ඔයාට ඉන්කම් එකක් එනවා. ඔන්න ඕකට තමයි පැසිව් ඉන්කම් කියලා කියන්නේ. ඇක්ටිව් ඉන්කම් එකේ පැසිව් ඉන්කම් එකක් වෙනවා. ඉතින් මුල් කාලේ අනිවාර්යයෙන්ම ඇක්ටිව් වැඩ කිරීමක් කළ යුතුමයි. මොකද ඕනෑම බිස්නස් එකකදී එහෙමයි. තමන් කම්පැනියක් පටන් ගන්න ඒ කම්පැනි දියුණු කරන්න උනත් ඔයා ඒ වගේ දේවල් කළ යුතුමයි. ඉතින් ඔන්න ඕක තමයි තියෙන වැදගත්ම පොයින්ට් එක මේ නෙට්වර්ක් මාකටිං වල. තමන් බිස්නස් එකට යොදවන කාලය නිවැරදිව හරි කම්පැනියක් සිලෙක්ට් කරගෙන හරි මාකටිං ප්ලෑන් එකක් සිලෙක්ට් කරගෙන කරොත් ඉතින් අනිවාර්යයෙන්ම ලොකු ගමනක් යන්න පුළුවන් කන්සෙප්ට් එකක් තමයි මේ MLM ඉන්ඩස්ට්‍රි කියන්නේ. ඉතින් අද වෙනකොට ලෝකයේ නෙට්වර්ක් මාකටිං ඉන්ඩස්ට්‍රි එක අයිතාමත් සුළු කාලයක් තුළ වැඩිපුර කෝටිපතියන් බිහිකරපු බිස්නසයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඇති අපි මෙහෙම කතා කරද්දි ඇමරිකාවේ ජනාධිපති වර්තමාන ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ පවා නෙට්වර්ක් මාකටිං කම්පැනිස් ගොඩක් තියෙනවා. ඇති එයත් රැකමන් කරන දෙයක් තමයි මේ නෙට්වර්ක් මාකටිං කියන කන්සෙප්ට් එක. ඒ වගේම බිල් ගේට්ස් වැනි ලෝකයේ අංක 1 ධනවත් වෙලා හිටපු පුද්ගලයෝ කවදාවත් මේ නෙට්වර්ක් මාකටිං කන්සෙප්ට් එක එලියට විසික් කරලා නැහැ අපේ ලංකාවේ මිනිස්සු වගේ. මොකද යාලා කියන්නේ අනිවාර්යයෙන්ම මේක හොඳ concept එකක්. නිවැරදිව use කරොත් ඕනම business එකක් success කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ knowledge එකක් එන්න ඇති කියලා අද වීඩියෝ එකකින්. ඉතින් ගොඩක් මේ referral system use කරනවා. මේ අද cryptocurrency එකත් ඉතින් cryptocurrency එකක් market එකට introduce කරනකොට මෙයාලා අනිවාර්යයෙන්ම referral system එකක් use කරනවා. ගොඩක් වෙලාවට ඒක first level නැත්නම් second level affiliate program එකක් වෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට network marketing plan එකක් වෙනවා. ඉතින් ඔයාලා හොඳට හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ අනිවාර්යෙන්ම ඔයාලට හොඳ කම්පැනිස් ගැන තොරතුරු බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම business minded වෙන්න. business minded වෙන්න කියන්නේ හොඳ opportunity එකක් දැක්කොත් ඒක මග අරගන්න අනිවාර්යෙන්ම කරන්න. තව කෙනෙක් කරනකම් බලාගෙන ඉන්නත් එපා. තමන්ගේ උත්සාහය කැපවීම මත තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම තමන්ට සැරිසනම් තමන් දන්නවනම් මේක හොඳ බිස්නස් එකක් කියලා අනිවාර්යයෙන්ම පටන් ගන්න. මොකද බිස්නස් ඔපචුනිටීස් තමන්ගේ ජීවිතේට හැමදාම හම්බෙන්නේ නැහැ. ඒ හම්බුන අවස්ථාවක් අනිවාර්යයෙන්ම මග අරගන්න බා. දැක්කොත් හොඳයි කියලා හිතන ඉතින් අනිවාර්යයෙන්ම කරන්න. network marketing ද affiliate program ද cryptocurrency ද forex trading ද කිසිම දෙයක් අදාළ නැහැ. ඔයාලට සැටිස්නම් ඔයාලට හොඳයි කියලා හිතනවා අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ knowledge එකක් එන්නද කියලා network marketing සම්බන්ධව මට පුළුවන් විදිහට මම explain කරා මගේ knowledge එකත් එක්ක. ඉතින් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉතාම ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙන අද වීඩියෝ එක සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.